සම්මා සම්බුදු සරණයි. සරලව සිතන, සරලව ජීවත් වෙන, සරල මිනිසුන් ළඟ සතුට නිරන්තරයෙන් රැඳෙනු ඇත. එසේනම් සරලකම හොයාගෙන යන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් සොයන දහම් කතිකාවත තේරී ගාථා සාකච්ඡාමය වැඩසටහනයි මෙලෙස ආරම්භ කරන්නේ. අදත් අපගෙන අනුකම්පාවෙන් අපට අනුශාසකත්වය ලබා දීමට මෙහි පැමිණ සිටින අනුරාධපුරයේ බෝධිසත්ති දසසීල මෑණියන් වහන්සේව මා පළමුව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසරයි අපේ මෑණියන් වහන්ස. අපි මේ කුත් සතියේදී කතා කරේ අපේ මෑණියන් වහන්ස මේ නිකලස් වූ මහරහත් තෙරණින් වහන්සේලා පිළිබඳව. මේ පුණා මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳව තමයි අපි ඉකුත් සතියේ සාකච්ඡා කරුනේ. හොඳයි. අපි මෑණියන් වහන්ස අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ තිස්සා මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳවයි. තිස්සා මහරහත් තෙරණින් වහන්සේ ගැන කතා කිරීමේදී මම කැමති අපි මෑණියන්නි මුලින්ම තිස්සා මහරහත් තෙරණින් වහන්සේගේ නැතහොත් මේ තිස්සාවන්ගේ ගිහි ජීවිතය කුමන ආකාරයටද ගත වුණේ කියලා පැහැදිලි කිරීමක් කරගන්න. ඔව් පුතේ. මේ තිස්සාව එදා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ සිදුවත් බෝසතාණන් වහන්සේ මේ ලෝකයට බිහිවන අවදීයේදීම තිස්සාවත් ඒ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේම මෙලොව එළිය දැක්කා. ඉතින් කලක් මේ තිස්සාව මව්දේ මව්පියන් තුල ළඟ හැදුණු වැඩුණු තිස්සාව 20 වෙනි වයසට බොහෝම සතුටෙන් ගත කරපු මේ තිස්සාව 20 වෙනි වියට පා තබද්දී සිදුවත් බෝසතාණන් වහන්සේගේ අන්තපුර ස්ත්‍රීන් අතරට මේ තිස්සාවද යොමු වුණා. අන්තපුර ස්ත්‍රීන් අතර මේ තිස්සාව කලක් ගත වෙද්දී තිස්සාවට ඇති වුණා යම් කලකිරීම. මේ කලකිරීම තුළ තිස්සාව මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේගේ ළඟට ගිහිල්ලා උන්වහන්සේගේ නිම් පැවිද්ද ලබාගෙන තමන්ගේ ජීවිතේ ඒ නිකලස් භාවයට පත් කරගන්නට වෑයම යෙදෙනවා. තිස්සාව ගැන අපිට ගිහි ජීවිතය පිළිබඳ මේ ආකාරයෙන් තමයි කටයුතු කරන්න තිබෙන්නේ. මේ ආකාරයට තමයි තිස්සා තෙරණින් වහන්සේ මේ ගිහි ජීවිතය කලකිරීමකට ලක් වෙලා එතනින් තමයි මේ ශාසනයට නැත්නම් මේ මෙහිණි ජීවිතයට ඇතුළත් වෙන්නේ. ඊසිනම් අපේ මෑණියන් වහන්සේ මේ තිස්සා තෙරණියට ඒ ප්‍රකාශන උදාන වාක්‍ය මේ ආකාරයට තියෙනවා. තිස්සාවෙනි ත්‍රිවිධ ශික්ෂාවෙන්ගින් හික්මෙව. යෝගයෝ තීනොයික්මවත්තා. සියලු යෝගයන්ගෙන් දුරු වූවා. කෙලසුන් රහිත වූවා. ලොව හැසිරේව. මේ ආකාරයට තමයි මේ උදාන වාක්‍ය ප්‍රකාශ වෙන්නේ. අපි මෑණින් වහන්සේගේ උදාන වාක්‍ය ගැන සාකච්ඡා කිරීමට ප්‍රථම මම කැමති මේ උදාන වාක්‍ය මේ තිස්සා තෙරණින් උදසා ප්‍රකාශ වුණේ මොන කාරණාව පාදක කරගෙනද කියලා කෙටි සඳහන් කිරීමක් කරත්. ඔව් පුතේ. මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේගෙන් ඒ පැවිදි උපසම්පදාව ලබාගෙන ඉන්නතරුව මේ තිස්සා තෙරණින් වහන්සේ භාවනා යෝගී වෙනවා. දවසක් තමන්ගේ දාණයෙන් පසුව බත් කිස නිම වෙලා භාවනා කරමින් සිටින විට ලෝතර බුදුරජාණන් වහන්සේ දකිනවා මේ තිස්සාවගේ සිත වැඩි තිබෙන ආකාරය. උන්වහන්සේ ගඳකිලියේ ඉඳන් ආලෝක ධාරාවක් මවලා මේ තිස්සාවට කමඨහනක් වශයෙන් මේ උදානේ ඔය අවවාද අනුශාසනා කරනවා. තිස්සාවෙනි ත්‍රිවිධ ශික්ෂාවෙන්ගින් හික්මෙව. යෝගයෝ තීනෝ ඉක්මවත්තා. සියලු යෝගයන්ගෙන් දුරු වූවා. කෙලසුන් රහිත වූවා. ලොව හැසිරේව. අපේ මෑණියන් වහන්සේ මේකේ තියෙනවා මේ ත්‍රිවිධ ශික්ෂාවන්ගෙන් හික්මෙව කියලා. අපි වැඩිදුරටත් කතා කරනවා නම් මෑණියනි මේ ත්‍රිවිධ ශික්ෂාව යනු කුමක්ද කියන එක ගැන. ඔව් පුතේ. ත්‍රිවිධ ශික්ෂාව කියන්නේ සීල, අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා. ත්‍රිවිධ ශික්ෂාව අදි සීල. මෙතනදීත් අපිට සඳහන් කරන්නට තිබෙන්නේ අදි සීල කිව්වහම මේ ලෝකෝත්තර මාර්ග භූමියට අවතීන වෙච්ච කෙනෙක් ළඟ තිබෙන සීලය. ඒ කියන්නේ සම්මා දිට්ඨියටපත් වුණ තැනැත්තෙක් තුල තිබෙන සීලය. අපි සඳහන් කළ ආකාරයෙන් සම්මා
වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. අධිශීල වශයෙන් සඳහන් කරන්නේ මේ ස්ථානේ. ඒ වගේම අධි චිත්ත. ඒ කියන්නේ සම්මා සමාධිය පිළිබඳව, චිත්ත සමාධිය පිළිබඳවයි. ඒ වගේම සම්මා අධි ප්‍රඥා සම්මා දිට්ඨි සම්මා සංකල්ප. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තමයි අධිශීල, අධි අධිචිත්ත, අධි ප්‍රඥා වශයෙන් මේ ත්‍රිවිධ ශික්ෂාවට ගැනලා තිබෙන්නේ. මම හිතන්නේ අපි කාගේත් මේ ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන්න ප්‍රධානම පාදක වෙන හේතුවක් තමයි මේ සිත, කය, වචන, එහෙම නැත්නම් මේ අධිශීල, අධිචිත්ත, අධි ප්‍රඥා කියන දේවල් වල අප නොහික්මීම නිසා. මම හිතන්නේ මේක මේ සවන් දෙන්න මිනිස්සු අකමැති යුගයක අපි ඉන්නේ මේ වහන්සේ. ඉතින් මේ සවන් දෙන්න අකමැති මිනිස්සුන් ඉන්න යුගයක සවන් දීමට පුරුදු කරන්න පුළුවන් නම් අපිට මෙන්න මේ හරහා මේ ත්‍රිවිධ ශික්ෂාව පුහුණු කරන්නේ කොහොමද කියන එක ගැන චුට්ටි කෙටි සඳහනක් කරගන්න පුළුවන් නම්. එතනදී කයෙහි, වචනෙහි, සිතෙහි සංවර භාවය. මේ තුලනේ අපේ ජීවිතය ගත කරන්නේ. ඉතින් කයෙන් නිරන්තරයෙන්ම වැරදි සිදු වෙනවා. ප්‍රාණඝාතය, පස්පව් කිරීම, සතුන්ගේ දිවිතොර කිරීම, අනුන්ට හිංසා කිරීම. අපි අර සඳහන් කළා එක් කතා වස්තුවක ජීවිතය නිසාවත් සතුකගේ ජීවිතේ හානි කරන්නේ නැහැ. නමුත් අද සමාජයේ බැලුවහම දිනපතා තිරිසන් සත්තු පමණක් නොවේ මේ මනුෂ්‍ය ජීවිත පවා කොපමණ දවසකට හානි කරනවද. ඒ තුළ තමන්ගේ ජීවිතය නිසාවත් අනුන්ගේ ජීවිතයකට හානියක් සිදුවෙන්නට නොහැකිව කරන්නට නොහැකි සිත් පහළ වුණු ඇත්තෝ බොහෝ සිටිනවා. දවසක් එක්තරා මිනිස්සෙක් කැලේට යනවා. කැලේට යන්නේ ඇයි? අපි මේ අපේ ලංකාවෙම සිද්ධ වෙච්ච කතාපුවත. පෙරලක්දිව එක්තරා ගොවි මහත්මයෙක්ගේ ගොම්බානක් නැති වුණාලු. ඉතින් දවල් දවසේම සොයනවලු ගම වටාම ඇවිදිනවලු තමන්ගේ ගොම්බාන සොයන්නට. නමුත් නැති නිසා මොකද වුනේ? සවස් කාලයේදී වනයේට ඇතුළු වුණාලු. සවස් කාලයේදී වනයේට ඇතුළු වෙලා ඉතින් මේ මිනිස්සයා තමන්ගේ මේ හරක් දෙන සොය සොයා යද්දි මොකද වුනේ? ගහක වෙලිලා හිටපු පිඹුරෙක් මේ මිනිස්සාව අල්ලගත්තලු. ඉතින් කැලේට යදි අද වාගේ නොවේ, කැත්තක් හරි පොඩි කෙටේරියක් හරි අතේ තියාගෙනම තමයි එදා ගොවි මහත්තුරු කැලේට යන්නේ. ලීයක් කපා ගන්න, දණ්ඩක් කපා ගන්න, වෙන අවශ්‍යතාවකට අලයක් හාර ගන්න. ඉතින් මෙහෙම යද්දි මොකද උනේ? දැන් මේ පිඹුරා වෙලා ගත්තා. දැන් පිඹුරෙක් වෙලා ගත්තාම හරි වේදනාවටපත් වෙනවා. ශරීරයේ ඇට බොහොම තද වෙනවා, ඇඟ තද වෙනවා. මේ මනුස්සයාට හිතුණලු දැන් මගේ අතේ මේ කැත්ත තියෙනවා. දැන් මට පුළුවන් මේ සතාව මරණයටපත් කරන්නට, තමන්ට බේරෙන්න. නමුත් මේ තැනත්තා මොකද වෙලා තියෙන්නේ? මේ තැනත්තා දවසක් පංචශීල සමාදන් වෙලා තියෙනවා. ඉතින් මේ තමන් පංචශීලයේ සමාදන් වුණේ අවදවාගේ නොවේ පින්නත්. අද වගේ නෙවෙයි පුතේ. එදා එක දවසයි මේ පන්සිල් සමාදන් වෙලා තියෙන. අද නම් අපි හැමදාම පන්සිල් සමාදන් වෙනව නේද? එදා එක දවසක් සමාදන් වෙච්ච පංචශීලයේ මේ තැනත්ත හැමදාම ආරක්ෂා කළා. දැන් ඔන්න අත දිග ඇරලා අර පිඹුරට කොටන්න හිතෙනකොටම මොකද වෙන්නේ? අනේ මම පන්සිල් සමාදන් වෙලා තියෙන මගේ මන් සමාදන් වුණ ශීලයට හානියක් වෙයි. ඉතින් මොකද උනේ? අර කැත්ත පහලට ගත්තලු, අත පහලට ගත්තලු. දැන් පිඹුර තවත් තද කරනවලු. දැන් තවත් තද කරද්දි තද බල වේදනාලු. ඉතින් මේ මනුස්සයාට නැවතත් ඉවසන්න බැරි වෙනකොට මොකද උනේ? ආයත් අර පොරව, එමෙ නැත්තම් කැත්ත එස උනාලු අතෙන්. දැන් පිඹුරගේ ඇඟට ගහලා කඳ වෙන් කරලා මෙයව මරණයටපත් කරලා ගැලවිලා යන්න. නැවතත් මොකද උනේ? සමාදන් වෙච්ච සීලේ සිහිපත් වුණා. ඉතින් අත පහලට ගියලු. තුන්වෙනි අවස්ථාවේදී බොහෝම වේදනාගෙන දෙන ආකාරයේ මේ පිඹුර ඇඟ තද කරාලු. ඉතින් මොකද වුනේ? තුන්වෙනි අවස්ථාවේදී හිතෙනවලු දැන් මේ පිඹුර මගේ ඇඟ බොහෝම තදින් වෙලෙනවා, මට බොහෝම දරුණු වේදනා, මගේ අතේ මේ කැත්ත තියෙන නිසානේ මට මෙයව මරන්න හිතෙන්නේ, විටින් විට මට මෙයව මරණයටපත් කරන්න. එහෙනම් මොකද කරේ මේ මනුස්සයා? අතේ තිබුණු කැත්ත ඈතට වීසි කරා. ඉතින් මේ කැත්ත ඈතට වීසි කරනවා සමගම මොකද වුනේ? අර පිඹුර මේ තැනැත්තාව අතහැරලා කැලේට ඇදිලා ගියා කියනවා. බලන ඒ සතාට උනත් දැනෙනවා. ඒ සතාට උනත් දැනෙනවා දැන් මට හානියක් නැහැ. ඉතින් තමන්ගේ ජීවිතේ නිසාවත්
සතාගේ ජීවිතේ හානි කරේ නැහැ. හොඳට බලන්නකෝ සර්පේකට අපි ගහන්න යනකොට අපේ ජීවිතේ අපි දැකලා ඒ සර්පයා ඉක්මනට ඔළුව හංග ගන්නවා. අපි කවුරු හරි පොල්ලක් එහෙම අරගෙන යනකොට මේ සතා ඔළුව හංග ගන්නවා. ඇයි මේ? යාට දැනෙනවා කවුරු හරි පොල්ලක් මුගුරක් අරගෙන එනකොට මට දැන් මේ හානි කරන්න තමයි එන්නේ කියලා. ඉතින් අපි අපේ ජීවිත එදා මේ ආකාරයෙන් සත්වකගේ ජීවිතයකටවත් හානි කරේ නැහැ. එදා සත්පුරුෂ මිනිස්සු සම්මන් සමාදන් වෙච්ච සීලේ නිසි ආකාරයෙන් ආරක්ෂා කරා. ඉතින් අපිත් මේව ආදර්ශයට අරගෙන අප සමාජෙත් අද නොයෙක් නොයෙක් ආකාරයෙන් අපිට අහන්නට දකින්නටවත් සිතෙන්නේ නැති ආකාරයෙන් සිද්ධි වාර්තා වෙනවා. ඒවා නොවෙන්නට අපි මේ ආකාරයෙන් අපේ සිත පංචශීලයේවත් නිසි ආකාරයෙන් කටයුතු කරගන්නට තමන්ගේ කයෙන් සිදුවෙන වැරදි. ඒ වගේම අදත්තා දානේ නේද? අන් සතු දෙය ගැනීම. අන් සතු දෙයක් කවුරුන් නොදුණු දෙයක් ගන්නට හිතෙනවා නේද? හැම තිස්සෙම අපිට කාගේ හරි දෙයක් දැක්ක ගමන්ම මේ සමාජයේ පුරුදු වෙලා තියෙන එක කොහොම හරි ගන්නට හිතෙනවා. නමුත් බලන්නකෝ පාරේ මොනවා හරි වැටිලා තිබුණා වුණත් අපි ඒක අතට අහුල ගන්නට කලින් මොකද කරන්නේ? පොඩ්ඩක් වටපිට බලනවා. ඇයි මේ? කවුරු දැකේ නැතත් කවුද දකින්නේ? අපේ සිත දකිනවා අපි කරන්නේ වැරද්දා. මේක මගේ නෙමෙයි. මේක ඔයාට අයිති දෙයක් නෙමෙයි. මෙන්න මේ සිත කියනවා නේද? පන්ති කාමරයෙන් පටන් ගත්තාම පුංචි ළමයාගේ නේද? එතන ඉඳන්ම මේ තිබෙන වැරදි දේ අපි අතහැර ගන්නවා නම් මේ සමාජේ බයසක නැති ස්වභාවයට පත් වෙනවා. දැන් අපිට දොරක් ඇරලා යන්න බයයිනේ නේද? දොරක් ඇරලා යන්නට බයයි. මොකද මේ කවුරු හරි ඇවිදලා අපේ මේ දේ ගනී කියලා. ඉතින් නමුත් එදා සමාජේ නම් මේවා තිබුණේ නැහැ. නමුත් අද බොහෝම මේ කය වචනේ බොහෝම වැරදි සිදු වෙනවා සමාජේ. මේවා අපි ආදර්ශයට අරගෙන මේ සමාජයට මේවා අපි ප්‍රකාශ කරනකොට මේවා අහලවත් මේ හැදෙනවනම් ඒක මේ සමාජයට කරන ලොකු පිළිසරණක්, පිහිටක්, උපකාරයක්. ඒ වගේම වැරදි ලෙස කාම සේවනයේ යෙදීම. මේ පංචකාම ගුණයට අපි ලොල් වෙලා ඇසෙන් රූප බලලා, ඒ වගේම අපි මේ කනෙන් ශබ්ද අහලා, ඒ වගේම නාසයට ගඳ සුවඳ අරගෙන නේද? ඒ වගේම දිවට රස දේසොයමින් මේ පංචකාම ගුණෙහි ඇලිච්ච අපි නොඑක් නොඑක් ආකාරයෙන් වැරදි දේවල් ඉච්ඡ සිද්ධ කරනවා. ඉතින් මේ වගේ ආදීනෙමේ දකින්නට ඕනේ. මේ පංචකාම ගුණවල සුළු ආස්වාද, සුළු සතුටක් තිබෙන්නේ. බලන්න දැන් අපේ ළඟටපත් වෙන අපේ මේ බත්පත, එහෙම නැත්නම් අපේ ළඟට පැමිණෙන මේ අපේ තේ කෝප්පේ බලන්න උගුරට ගත්තාගින් පස්සේ උගුරෙන් පහළට ඒක ගියාට පස්සේ අපිට ඒ රසය කිසි දෙයක් දැනෙන්නේ නැහැ. නැවත ඕන්න නැවත වරක් අපි ඒ තේ උගුර පාවනය කරන්න ඕනේ. එහෙම නැත්නම් බත් කට කන්නට ඕනේ. ඉතින් මෙන්න මේ වගේ සුළු ආස්වාදයක් තිබෙන්නේ. නමුත් ඒක සොයන්නට කොපමණ නම් වෙහෙස වෙන්නට වෙනවද නේද? ඉතින් මෙන්න මේ ආකාරයෙන් පංචකාම ගුණවලට වහල් වෙන්නේ නැතුව, එහෙම නැත්නම් ඒවම පිනව පිනව සිටින්නේ නැතුව මේවා මේ ඇස කන නාසය දිව කය ශරීරය සංවර කරගෙන මේ කයෙන් අපි සංවර වුණොත් අන්න අපි මේ ත්‍රිවිධ ශික්ෂාවේ කාය මේ සීල කියන කොටස සංවර භාවයට පත් වෙනවා. ඒ වගේම වචනේනොත් වැරදි සිදු වෙනවා නේද? අපි බොරු කියනවා, කේලාම් කියනවා, ඒ වගේම පරුස වචන කියනවා නේද? ඒ වගේම හිස් වචන කතා කරනවා. මේවා ගැන අපි මුලින් සඳහන් කළානේ. ඒ නිසා මෙන්න මේ කයේ වචනේ සංවර භාවයට පත් වීම අදිශීල බවට පත් වෙනවා. ඒ වගේම අදි චිත්ත සමාධිය. චිත්ත සමාධිය ඇති කරගන්නට නම් අපිට සමත කියන මේ භාවනාව ප්‍රගුණ කරන්නටම වෙනවා. සමත භාවනාවෙන් තමයි චිත්ත සමාධියක් ඇති වෙන්නේ. සමත භාවනාවේ කර්මස්ථාන 40ක් තියෙනවා. මේ 40ම ප්‍රගුණ කරන්නට ඕනේ අපි සංසාරයේදී පුරුදු පුහුණු නොකරපු කෙනෙක් නැහැ. මේ සමත භාවනා කමටහන් පුරුදු නොකරපු කෙනෙක් නැහැ. දැනට තියෙන වැරද්ද අපි ඒ සඳහා වීරිය වඩන්නේ නැහැ. මේ බුද්ධානුස්මතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ආහාරයේ පටික්කුලතාවේ නේද? මෛත්‍රී භාවනාව, කායानुපස්සනාව, කායගත සතිය, මේ වගේ මරණ සතිය නොඑක ආකාරයේ භාවනා ක්‍රම අපි කරලා තියෙනවා. නමුත් දැනුත් අපි ප්‍රගුණ කරන්නට ගත්තොත් අන්න අපිට පුළුවන් මේ ප්‍රගුණ වෙලා චිත්ත සමාධියක් ඇති කරගන්නට. මේ චිත්ත සමාධිය විසිරුණු සිතින් ලෝකේ දකින්නට බෑ. ඒ නිසාමයි අපි මේ චිත්ත සමාධියක්
ඇති කරගන්නේ. ඉතින් මේක අනිත්‍ය කියන සංප්‍රයුක්ත අපි නිරන්තරයෙන්ම දකින ආකාරයටම අපේ චිත්ත සමාධියක් ඇති කරගන්නවා නම් ඒක තමයි අදි චිත්ත. ඒ වගේම අදි ප්‍රඥා. අදි ප්‍රඥා ලෝකෝත්තර මාර්ගඥාන ලැබීම නේද? ධ්‍යාන, මාර්ගඵල, අභිඥා, ඒ වගේම සෝවාන් සකෘදාගාමි අරිහත් කියන මෙන්න මේ මාර්ගඵල වලට පත් වෙලා අරිහත් ඥාණයෙන් ලෝකෙන් එතර වීම. ඉතින් මේ තැනට පත් වෙන්න කියලා තමයි එදා ලෝතර බුදුරජාණන් වහන්සේ රශ්මි ධාරාවන් විහිදුවමින් පුණාවට මේ තිස්සාවට දේශනා කළේ. හොඳයි. මේ ආකාරයට තමයි මේ ත්‍රිවිධ ශික්ෂාව අදි සීල, අදි ප්‍රඥා, අදි චිත්ත කියන දේවල් අපිට පැහැදිලි කිරීමට ලක් වෙන්නේ. ඒ වගේම මැනිනේ මේකේ තියෙන මේ තිස්සාව උදසා මේ ප්‍රකාශ කරන්න යෙදුනා වූ ඒ උදාන වාක්‍ය තුල තියෙනවා මේ චතුර්විධ ෂණ ශක්තිය කියලා. මේ චතුර්විධ ෂණ ශක්තිය යනු කුමක්ද? මේ චතුර්විධ ෂණ ශක්තිය ඇති උනේ කොයි ආකාරයටද කියන එක ගැන අපිට පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් නම් අපි මැනින් වහන්සේට. ඕ චතුර්විධ ෂණ සම්පත්තිය පුතේ මනුෂ්‍යාත් භාවයේ ලැබීම එක් ෂණ සම්පත්තියක්. ඒ වගේ මේ මනුෂ්‍යාත් භාවයේ අපි මේ අංග විකලත්වයෙන් තොරව අපේ ඇස් දෙක හොඳට පේනවා. ඇස් දෙක හොඳට පෙනීම, කන් නැසීම, ඒ වගේම ඉන්ද්‍රිය විකලත්වයට පත් නොවීම. මේ ඉන්ද්‍රිය විකලත්වයට පත් නොවී අපි දැකලා තියෙනවනේ නේද? එහෙම දරුවෝ, එහෙම මේ සමාජයේ ඉන්න පුද්ගලයන් ඇස් කන් නාසා මේ ඒ අඳගොළු බිහිරි මේ අය ඒ වගේම ඉන්ද්‍රිය විකලත්වයට පත් වෙලා තිබෙනවා. මෙන්න මේක මනුෂ්‍යාන් භාවයක් ලැබීම ඉන්ද්‍රිය විකලත්වයට පත් නොවීම. ඒ වගේම බුද්ධෝත්පාද කාලේ ඒ වගේම සමාධිය, මේ ශ්‍රද්ධාව, ශ්‍රද්ධාව ඇතිවීම කියන දේ තමයි මේ චතුර්විධ ෂණ සම්පත්තිය කියලා හඳුන්වලා තියෙන්නේ. මනුෂ්‍යාත් භාවයක් ලැබීම, ඉන්ද්‍රිය විකලත්වයෙන් තොරවීම, බුද්ධෝත්පාද කාලයක් ලැබීම, වගේම ශ්‍රද්ධාව. හොඳයි. අප මෑණියනි මේ චතුර්විධ ෂණ සම්පත්තිය ගැන අපිට තවදුරටත් උදාහරණ දෙමින් ඒ බුද්ධෝත්පාද කාලයේ පැවතු තිබුණ ඔය උදාහරණයක් දෙමින් පැහැදිලි කිරීමට ලක් කරන්න පුළුවන් නම් තවදුරටත් අපිට මනුෂ්‍යාන් භාවයක් ලැබීම, මේ මනුෂ්‍යාන් භාවයක් ලැබීම කියන දේ බොහෝම දුර්ලභයි. ලෝතර බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යාන් භාවයක් ලැබීමේ දුෂ්කරතාවයේ ස්වභාවය අපිට දේශනා කරන්නට යෙදුනා. හරියට සඳහන් කරන්නට තිබෙනවා මේ මුහුදු පතුලේ සිටිනවලු කන කැස් බෑවේ. එක ඇසක් පමණයි තියෙන්නේ, අනෙක් ඇස පෙනෙන්නේ නැහැ. මේ කන කැස් බෑවේ. මේ කන කැස් බෑව අවුරුදු 100කට සැරයක් මුහුදු පතුලේ ඉඳන් මුහුදු මට්ටමට මේ ගොඩබිම තලයට එනවලු. ඉතින් මේ ගොවිතැන් බත් කරන ගොවි මහත්මෙක් තමන්ගේ ගවයාගේ බෙල්ලේ බෙල්ලට තියෙනවා විය ගහක්, කරත්තේ ගෙන යන විය ගහක්. මේ විය ගහ කාලයක් යද්දී දිරලා යන ස්වභාවයට පත් වෙනවා. එතකම් මේ විය ගහ අයින් කරන්නෙත් නැහැනේ. බොහෝ කාලයක් විය ගහ පාවිච්චි කරන්නට පුළුවන්. ඉතින් කාලයක් යනකොට මේ විය ගහ දුර්වල භාවයට පත් වෙලා මේ විය ගහ විස අයින් කරනවා, විසික් කරනවා. ඉතින් මේ විසික් කරන විය ගහ මහා වර්ෂාවන් ඇවිදilla. අර අපි මහා ඕග කීවේ මහා ඕග ඇවිදilla මහා ගම් වතුර වලට අහුවෙලා ගහාගෙන යනවලු. ගහාගෙන ගිහිලා ගංගාවලට, ඇලදොලවලට ගම් අහුවෙලා මහා සයුරතෙක්ම මේ විය ගහ ගලාගෙන අහුවෙලා ඈතට ඈතට මහා සයුරතෙක්ම අරගෙන යනවා මේ මහා ඕගෙන්. ඉතින් මේ විය ගහ මේ ආකාරයෙන් යද්දී සිදුරක් හැදෙන්නට ඕනෙලු. ඉතින් විය ගහ දුර්වලලා තියෙන විය ගහේ, දිරල තියෙන විය ගහේ සමහර විට සිදුරක් හැදෙන්නට පුළුවන්. ඉතින් අර අවුරුදු 100කට සැරයක් මුහුදු පතුලේ ඉඳන් මුහුද මට්ටමට එන මේ කන කැස් බෑ වගේ ඇහැ අර විය ගසේ සිදුරට යොමු වෙන්නට ඕනෙලු. මේ විය ගසේ සිදුරට යොමු වෙලා මේ විය ගසේ සිදුරෙන් අර හොඳ ඇහැ තියලා අහස දෙස බලන්නට ඕනෙලු. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා පුතේ මේ සිදුවීම කවදාම හෝ වෙන්නට පුළුවන්. නමුත් මනුෂ්‍යාත් භාවයක් ලැබීම ඊටත් වැඩිය දුර්ලභයි කියනවා. ඉතින් ෂණ සම්පත්තියක් නේද? මේ මනුෂ්‍යාත් භාවයක් ලැබීම ෂණ සම්පත්තියක්. අපි හිතනවා මේ මිනිස්සු ඕන තරම් ඉන්නේ කියලා. බලන්න චුට්ටක් අපේ නිවසකට ගිහිල්ලා
අපේ නිවසේ ඉන්න සමාජිකයන් කීයද? 3-4 දෙනයි. 4-5 දෙනයි. නේද? අද වුණු අද එදා නම් 10-12 දෙනෙක් හිටිය අද වෙනකොට 4-5 දෙනයි. එහෙම නැත්නම් එක්කෙනයි දෙන්නයි. නමුත් ඒ වත්ත සීමාව වත්ත වට කරලා තියෙන සීමාවේ බලන්නකෝ ඔය කඩි ගුලක්, කූඹි ගුලක්, වේය ගුලක් මේ වගේ සත්ත්ව කොච්චර ඉන්නවද? මේ මැසි පොදියක කොපමණ සත්ත්ව ඉන්නවද? මේ තිරිසන් ලෝකේ, මේ පෙනෙන තිරිසන් ලෝකේ. ඒ වගේම මුහුදේ ගංගා ඇල දොළවල මාළු ගත්තෝ, මස්සෝ ගත්තොත් කොපමණ ඉන්නවද? අපිට පෙනෙන්නේ නැති പ്രേත ලෝකවල සත්තු මේ අතක් පයක්වත් වීසි කරන්න බැහැලු. මේ හැමතැනම මේ අය ඉන්නවලු. ඒ වගේම යක්ෂ රාස අසුර මේ අය කොපමණ ඉන්නවද නේද? නිරයේ කොපමණ සත්‍යයන් දුක් විඳිනවද? එහෙමනම් මේ මනුෂ්‍යාන් භාවයක් ලැබීම බොහෝම දුර්ලභයි. ඒක්ෂණ සම්පත්‍ය, චතුරුදර්ශන සම්පත්‍යෙන් ඒක්ෂණ සම්පත්‍ය මේ මනුෂ්‍යාන් භාවයන් ලැබීම. ඊළඟට සඳහන් වුණේ අපි සඳහන් කළේ ඉන්ද්‍රිය විකලත්වයෙන් තොරවීම. නේද? අපිට හොඳට ඇස් දෙකක් පේනවා නේද? කන් දෙක හොඳට ඇහෙනවා. ඒ වගේම අපිට හොඳට මේ කතා කරන්නට භාග්‍ය ලැබිලා තිබෙනවා. ඒ වගේම අපේ අංගපසඟ නිසි ආකාරයෙන් නියමිත තැන්වල නියමිත පිහිටන්නට ඕන ආකාරෙම පිහිටලා තිබෙනවා. මේක ක්ෂණ සම්පත්‍යයි. ඇයි මේ? පෙර සංසාරයේදී අපි හොඳට අපි ධර්මානුධර්ම ප්‍රතිපත්ති හැසිරෙලා තියෙනවා. අර කියන ආකාරයෙන් පස්පව් වලින් වැළකීලා තිබෙනවා. අපි කාටවත් හිංසා කරලා නැහැ නේද? අපි බොරු කියලා නැති නිසා අපිට කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අපි කාදිහාවත් අපි රවලා අපි මේ ඇස් දෙකෙන් අපි අපේ ඇසෙන් අපි නපුරක් කරලා නැහැ කාටවත් නේද? අපි හොඳට ඒ අය දිහා කරුණාවෙන් මෛත්‍රියෙන් මේ ඇස් දෙකෙන් බලලා තියෙනව නේද? ඇස් දෙක නොපෙනෙන්නට හේතුත් තියෙනව නේද? කතා ප්‍රවෘත්තිත් තියෙනවනේ චක්කුපාල මහරහතන් වහන්සේගේ කතාවෙදී නේද? ඉතින් ඒ ආකාරයෙන් අපි කටයුතු කරලා නැහැ නේද? ඒ ස්වාමීන් වහන්සේ නේද එක්තරා කාලයක වේද මහත්තයෙකුලු. ඉතින් බොහෝම දුගී දුප්පත් ආකාරයේ මහලු අම්ම කෙනෙක් ඇවිල්ලා ඇස් දෙක හොඳ කරලා දෙන්න ගෙවන කුලිය තමයි ඇස් දෙක හොඳ වුණාට පස්සේ ගෙදර වැඩ කරනවා කිව්වා. ගෙදර 16ක් වගේ වැඩ කරනවා කිව්වා. දැන් වේද මහත්මයා බොහෝම අපහසුයෙන් ඇස් දෙක සනීප කරා. නමුත් අම්මා කිව්වද ඇස් පේනවා කියලා අම්මා බොරුවක් කළා. වේද මහත්තයා දැනගත්තා දැන් ඇස් දෙක පේනවා. මොකද කරේ? අර තිබුණටත් වැඩි ආය කවදාකවත් හොඳ කරන්න බැරි වෙන ආකාරයෙන් ඇස් දෙකට බෙහෙත් දැම්ම. ඇස් දෙක පේන්නේ නැති වුණා. මොකද උනේ? බොහෝම දරුණු දුක් වේදනා ඇති නිරේගාමී වෙලා අපාය දුක් විඳලා මනුෂ්‍යාන් භාවයක් ලැබුවා. කරගත්තා උපිනක කුසලයට. ඉතින් රහත් වෙන ආන් භාවයේදී රහත් වෙනවා සමගම ඇස් දෙක අන්ධ වුණා. අර පෙර සංසාරයේදී කරපු පව විපාක වශයෙන් ලැබුණා. එහෙමනම් බලන්නකො මේ ඇස් කන් අපේ මේ ඇස් හොඳට පේනෙන්නේ වාගේම අපිට හොඳට කතා කරන්න භාගය ලැබිලා තියෙන්නේ බොරු කියලා නැති නිසා. ඒ වාගේම අපි බිහිරි නැ අපිට හොඳට කන් ඇහෙනවා. අපි ඇහිච්ච දෙයක් ඇහුණා කියලාම තියෙනවා නේද? අපි ඇහිච්ච දෙයක් නැහැ කියලා අපි බොරු කියලා තියෙනවා නම් අන්න බලන්න බිහිරෝ වෙලා උපතින් ලැබලා තියෙනවා. ඒ වාගේම අපි අම්මා තාත්තට අපේ වැඩිහිටියන්ට ඒ වගේ අයට අපි මේ අතින් පයින් පහර දීලා තියෙනවා. පහර දීලා තියෙනවා නම් අර අංග විකලත්වයටපත් වෙලා තමයි අපි උත්පත්ති ලබන්නේ නේද? අපි අපේ අම්මා තාත්තට අපගේ ඥාතීන්ට සංසාරයේදී බොහෝම හොඳට අප උපස්ථාන කරපු නිසා මේ ඉන්ද්‍රිය විකලත්වයෙන් තොරව අපි අපේ මනුෂ්‍යාත් භාවය අපි ලබලා තියෙනවා. ඉතින් මේක ක්ෂණ සම්පත්තිය. ඒ වගේම අපි කතා කරා බුද්ධෝත්පාද කාලේ බොහොම දුර්ලභයි. බුද්ධෝත්පාද කාලේ බොහෝම දුර්ලභයි. ලෝතුරා බුදුරජාන් වහන්සේගේ කෙනෙකු ලෝකයට පහළ වෙන්නේ බොහෝම දුර්ලභව. කලින් කලට ලෝකයට බුදුරු පහළ වෙලා තිබෙනවා. මේ කල්පයේත් බුදුරු තථාගත බුදුරජාන් වහන්සේලා 4 නමක්ම පහළ වෙලා තියෙනවා. තවත් බුදුරජාන් වහන්සේ කෙනෙක් පහළ වෙනවලු. නමුත් බුද්ධෝත්පාද කාලේ බොහෝම දුර්ලභයි. ඒ වාගේම ශ්‍රද්ධාව. ඒ තථාගත බුදුරජාන් වහන්සේ කෙනෙක් පිළිබඳව ලෝකයට පහළ වෙන තථාගත බුදුරජාන් වහන්සේලා පිළිබඳව, ඒ වගේම උන්වහන්සේලා දේශනා කරන ධර්මයේ පිළිබඳව, උන්වහන්සේලාගේ ධර්මානුධර්ම ප්‍රතිපatti මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව සිතෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීම බොහෝම දුර්ලභයි. ඉතින් යම් කෙනෙක් මේ ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් ඒ තැනැත්තාට බොහොම භාග්‍ය සම්පන්න වෙනවා. ක්ෂණ සම්පත්තිය බොහෝම දුර්ලභව ලැබෙන අවස්ථාවන් තමයි මේ ක්ෂණ සම්පත්තිය ලෙස හඳුන්වලා තියෙන්නේ. හොඳයි.
හොඳයි අපි මෑණියනි, මේ අපි කතා කරන්න යෙදුණා වූ මේ ත්‍රිවිධ ශික්ෂාවන්, මේ ත්‍රිදොර, ඒ වගේම චතුර්විදර්ශන ශක්තිය, මේ සියල්ලම අඩංගු වුණේ මේ තිස්සා මහරහත් පෙරණින් වහන්සේගේ කතා පුවතේ. මේ කියනා වූ කරුණුවලින් මේ සියල්ලමගෙන් හික්මුණා වූ මහරහත් පෙරණින් වහන්සේ නමක් තමයි මේ තිස්සා මහරහත් පෙරණින් වහන්සේ. මේ ආකාරයට තමයි තිස්සා මහරහත් පෙරණින් වහන්සේගේ මුවින් ප්‍රකාශ වූ ඒ උදාන වාක්‍ය ගැන අප සාකච්ඡාවට ගෙනුනේ. එසේනම් අදත් අපගෙන අනුකම්පාවෙන් අපට අනුශාසකත්වය ලබා දීමට මෙහි පැමිණි අනුරාධපුරයේ බෝධිසිද්ධි දස සීල මෑණියන් වහන්සේට මාගේ ප්‍රණාමය ප්‍රත කර සිටිනවා. එමෙන්ම පුරුදු පරිදි අද දිනත් අපට මෙම ස්ථානය ලබා දෙමින් දායකත්වය ලබා දුන් රාජකීය බර්ඩ් පාකී ආයතනයේ අධිපතිතුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටද අපගේ ස්තුතිය ප්‍රත කර සිටිනවා. එසේනම් මෙවැනිම වූ ධ්‍යාන වඩන්නා වූ මහරහත් තෙරණින් වහන්සේලා නමක් පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තුවෙන් නැවතත් ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්න ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.